පාස්කු ඉරිදා දින දේව මෙහෙයන්ට සහභාගී වූ බැතිමතුන් සහ හෝටල්වල රැඳී සිටි දෙස්විදෙස් සංචාරකෙන් ඉලක්ක කරගනිමින් පිපිරීම් මාලාව සිදුවුණේ කිසිවෙකු නොසිතූ මොහොතකයි. ප්‍රථම ප්‍රහාරය එල්ල වූයේ මේ ගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටයි. ප්‍රහාර සියල්ල සිදුවූයේ එදින පෙරවරු 8:45 9 අතර කාලයේදී බව හෙළිවුණා. තවද කොටහේන කොච්චිකඩේ ශාන්තාන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය හා කොළඹ ශැංග්‍රීලා, කින්ස්බරි හා සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වලට ප්‍රහාර එල්ල වුණා. දෙමටගුඩ ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක පිපිරීමක් සිදු වූ අතර දෙහිවල ලැගුම්හලකදීද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තවත් බෝම්බයක් පුපුරවා ගත්තා. එම ප්‍රහාර සියල්ල මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළේවා බවයි රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළේ. පිපිරීම් වලින් 254 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ සංඛ්‍යාව 400කට අධිකයි. සෙද්දියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මිය ගියේ දෙමටගුඩ මහවිලපටු මගේ සුකෝපභෝගී නිවසක සිදු වූ පිපිරීමකෙන්. පිපිරීම් සිදු කළේ ජාතික තව්හිද් ජමාත් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ බවට හෙළිවුණා. ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරුණු කඩිනම් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු රැසක් කෙටි කාලයක් තුළ හෙළි කර ගැනීමට ආරක්ෂක අංශය සමත් වුණා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් පැවරී ඇති අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ රෙගුලාසි යටතේ මෙරට අන්තවාදී ඉස්ලාම් සංවිධාන 3ක් තහනම් කෙරුණා. ඒ අනුව ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ ජමාත් මිල්ලතු ඉබ්‍රාහිම් සහ විලියත් අසෙයිලානී යන සංවිධාන මෙරට තහනම් වෙනවා. තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වූවන්ට අයත් රුපියා මිලියන 140ක මුදලක් සහ බිලියන 7ක වත්කම් තහනම් කිරීමටද රජයේ පියවර ගත්තා. මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා. තවත් 20 දෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් සිහිපත් කරමින් අද පෙරවරුවේ පැවති දේව මෙහෙයන්වලට ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. කොටහේන කොච්චිකඩේ ශාන්තාන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය පැවැතුනේ ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන්.